හැමෝටම සුබ දවසක් වේවා ආදරෙන් පිළිගන්නවා මගේ එන් කිචන් YouTube channel එකට අද මම හදන්න ලෑස්ති වෙන්නේ රසවත් ව්‍යංජනයක් මේ සඳහා මම ගත්තේ තලන බටු සමහරක් අය මේකට එළබටු කියලාත් කියනවා මම ග්‍රෑම් 250 ප්‍රමාණයක් ගත්තා මේක අපි ඉස්සෙල්ලාම තලා ගන්න ඕනේ මේ වගේ shopping bag එකකට දාලා හොඳින් තලා ගන්න අපි මේක shopping bag එකකට දාලා තලා ගන්නේ තලනකොට 20 20 වෙනවා ඒ ඇට හැමතැනටම යන නිසා තමයි අපි මේක shopping bag එකකට දාලා තලා ගන්නේ මේ තලාගත්ත බටු ටික ඉක්මනින්ම වතුර භාජනයකට දා ගන්න ඕනේ නැත්නම් මේ බටු කහට පිපෙනවා මේ තියෙන වතුර භාජනයකට දාගත්ත තලන බටු ටික අපි බලමු මේ ව්‍යංජනය හදන්න මොනවද ඕනේ කියලා මේ තියෙන මම සුද්ධ කරලා ගත්ත තලන බටු ටික දියකිරි මිටිකිරි ලූණු අමු මිරිස් රාම්පේ කරපිංචා සුදු ලූණු කහ තුන පහ උළුහාල් ලුණු කුඩු මම දැන් මේක භාජනයකට දාගන්නවා ඉස්සෙල්ලාම අපි තලන බටු ටික දාගෙන මේකට ලුණු කුඩු උළුහාල් කහ තේ හැඳි කාලක් තුන පහ තේ හැඳක් සුදු ලුණු බික් දෙකක් මෙතන තියෙනවා රම්පේ කරපිංචා ලුණු ගෙඩි භාගයක් මෙතන තියෙනවා ඒ ටිකත් අපි මේකට එකතු කර ගන්නවා අමු මිරිස් ටික දා ගන්නවා අපි මේකට මිරිස් කුඩු දාගන්නේ නැහැ මේක අපි කිරට උයන්නේ ඒ නිසා මිරිස් කුඩු දාගන්නේ නැහැ අමු මිරිස් විතරයි දාගන්නේ ඊට පස්සේ මම මේක දීකිරෙන් උයා ගන්නේ ඉස්සෙල්ලාම දීකිරි ටික දාලා අපි මේක හොඳින් කවලම් කර ගන්න ඕනේ අතින් හොඳින් කවලම් කරගෙන අපි දැන් මේක ලිපේ තියාගන්න ඕනේ ලිපේ තියාගන්න වැඩි ගින්දර දාන්න නැතුව අඩු ගින්දරේ උයා ගන්න ඕනේ මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ මගේ ව්‍යංජනේ තියෙන විදිහ මේ තියෙන්නේ එළබටු ව්‍යංජනේ විනාඩි 15කට පස්සේ අපිට මේ වෙලාවේදී මිටිකිරි ටික එකතු කරගන්න පුළුවන් මිටිකිරි ටික හොඳින් කවලම් කරලා අපි මේක උතුරව ගන්න ඕනේ මිටිකිරි ටික උතුරුවාට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ එළබටු ව්‍යංජනය පහසුවෙන් හදා ගන්න පුළුවන් මේක අපි ගොඩක් ක්‍රම තියෙන එළබටු හදන්න මේ හැදුවේ මම කිරට එහෙනම් මම හැමෝගෙන් ඉල්ලනවා මගේ එන් කිචන් YouTube channel එක subscribe කරන්න කියලා